ආයුබෝවන් යාළුවනේ අද අපි කතා කරන්න යන්නේ අපි කාටත් වැදගත් වෙන රට යන අයට අත්‍යවශ්‍ය වෙන පොලිස් වාර්තාව ගැන කොහොමද මේ පොලිස් වාර්තාවක් අන්තර්ජාලය භාවිත කරලා ඉල්ලුම් කරන්නේ අද වීඩියෝ එකෙන් අපි කියලා දෙන්නේ මෙන්න මේ පිළිබඳව තමයි කෙටියෙන් කියවොත් හරිම සරල දෙයක් මේක බය වෙන්න කිසිම හේතුවක් නැහැ දැන් අපි ලෑස්ති වෙමු පොලිස් වාර්තාව ඔන්ලයින් හෙවත් අන්තර්ජාලය භාවිත කරලා ඉල්ලුම් කරන්නේ කොහොමද කියලා පොලිස් වාර්තාවක් ගන්න ඔබ සූදානම් වන විට අපි මේ සඳහන් කරන දේවල් ඔබ සතුව තිබීම අනිවාර්ය වෙනවා අංක 1 ඔබගේ උපැන්න සහතිකයේ ඉදිරිපස හා පිටුපස ස්කෑන් පිටපත් දෙක අංක 2 ඔබගේ ජාතික හැඳුනුම්පතේ ඉදිරිපස හා පිටුපස ස්කෑන් පිටපත් දෙක අංක 3 ඔබගේ විදේශ ගමන් බලපත්‍රයේ ඔබගේ විස්තර අඩංගු පිටුවේ ස්කෑන් පිටපතක් හා ඒ පිටුවටම එහා පැත්තේ තියෙන පිටුවේ ඔබට යා හැකි රටවල් ගැන අදාළ පිටුවේ ස්කෑන් පිටපත අංක 4 ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් පතක් ගෙවීම සඳහා මේ හැම ස්කෑන් එකකම JPG රූප ෆෝමැට් එකෙන් තිබිය යුතු අතර සියලුම ෆයිල් කිලෝබයිට් 250 ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක් විය යුතුමයි එසේම මෙම රිපෝට් එක සඳහා රුපියල් 1500ක මුදලක් වැය වන අතර අමතර ගණදුණු ගාස්තුවක් වශයෙන් රුපියල් 30ක් ද වැය වෙනවා එම නිසා ඔබගේ ගිණුමේ රුපියල් 1530ක් තිබීමද අනිවාර්ය කරුණක් වෙනවා. ඔන්ලයින් පොලිස් රිපෝට් එකක් ඇප්ලයි කළ හැක්කේ ඔබට වැඩ කරන සතියේ දිනවල උදෑසන 9 සිට හවස 4 දක්වා පමණයි. එසේනම් අපි යමු පොලිස් වාර්තාව ගන්න විදිහ බලන්න. අංක 1. අපි පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන වෙබ් අඩවියට පිවිසෙන්න. ඉන්පසු ඔබට මේ ආකාරයේ වෙබ් පිටුවක් විවෘත වනු ඇත. රූපයේ පෙන්වා දී ඇති පරිදි පොසිට් බටනය ඔබන්න. අංක 2. ඉන් පසුව ඔබට පහත ආකාරයේ වෙබ් පිටුවක් ඕපන් වෙනවා. එයින් ඔබ කැමති ඔබගේ ගිණුමකින් ලොග් වෙන්නට ඕන. අංක 3. පසුව මෙවැනි ආකාරයේ වෙබ් පිටුවක් විවෘත වෙනවා. එෙහිදී මෙන්න මේ විස්තර ටික පුරවන්නට ඕන. පුරවැසි බව, උපන් දිනය, අවුරුදු 16ට කලින් විදේශ ගත වෙලාද කියලා යන්න. එසේ වුවොත් තව විස්තර ටිකක් එකතු කරන්න සිදු වෙනවා. වයස, ජාතික හැඳුනුම්පත් අංකය, අලුත් ජාතික හැඳුනුම්පතක් ඇතනම් එයත් නිවැරදිව ලබා දෙන්න. එසේ නැත්නම් මග හරින්න විදේශ ගමන් බලපත්‍රයේ අංකය ඔබ යන රට ඔබ මෙම පොලිස් වාර්තාවේ යොමුව ලබා දිය යුත්තේ කාටද යන්න අදාළ රටේ එම්බසියකට හෝ අදාළ පුද්ගලයාට ඉන්පසුෙහි ලිපිනයට ඔටෝ ෆීල් වනු ඇත කැප්තා ටෙස්ට් ඊට එහා පැත්තේ තියෙන කේතය නිවැරදිව ටයිප් කරන්න ඉන්පසුව වෙරිෆයි කරන්නට ඕන මෙතනදී නිවැරදිව ඔබේ ජාතික හැඳුම්පතට අදාළව ඔබ ලියන නමයි පාස්පෝර්ට් එකේ තියෙන නමයි ටයිප් කරන්නට ඕන ඉන්පසු පොලිස් වාර්තාව print විය යුත්තේ කුමන නමක් යටදේද කියලා අහනවා. එතනදී ඔබේ නම වෙනස්කමක් නැත්නම් ඔබේ ජාතික හැඳුනුම්පතේ අංකය දෙන්න. නැත්නම් ඔබට දිවුරුම් පෙස්සමක්ද එකතු කරන්නට සිදු වෙනවා. ඉන්පසුව ඔබ ජීවත් වන පොලිස් කොට්ටාසය හා ඔබේ ලිපිනය ඇතුළත් කිරීම සිදුවන්නට ඕන. ඔබ පොලිස් කොට්ටාස කිහිපයක ඉඳලා තියෙනවා නම් ඒ අදාළ කාලවකවානුව හා ලිපිනයද නිවැරදිව ලබා දෙන්නට ඕන. උපන්දා සිට එකම පොලිස් කොට්ටාසයේ කෙනෙක් නම් උපන්දා සිට අද දක්වා තෝරන්නට ඕන. මේකට ඇඩ් භාවිත කරන්න. පසු ඇත්තේ ඔබගේ පොලිස් වාර්තාව එවන්න ඕන ලිපිනය ගැන විස්තර. එයත් සම්පූර්ණ කරන්න. ඉන් පසු ඇත්තේ ඔබගේ බිරිඳ හෝ ස්වාමි පුරුෂයා ගැන විස්තර සම්පූර්ණ කරන්න. පසු අදාළ ඩොකියුමන්ට් ඇටෑච් කරන්න. වූස් ෆයිල් ගිහින් අදාළ ෆයිල් එක තෝරන්න. ඔබ නිවැරදිව ඩොකියුමන්ට් අප්ලෝඩ් කරාට පසු සත්‍ය බවට තහවුරු කරන හරිසලකුණ දමා සබ්මිට් කරන්නට ඕන. අවසානයේ අපි ඩොකියුමන්ට් සබ්මිට් කරපසු ඔබට මෙන්න මෙවැනි වෙබ් පිටුවක් විවෘත වෙනවා. එතනින් කන්ෆර්ම් කරන්නට ඕන. ඉන්පසු ඔබට ලැබෙන රිෆන්ඩ් ගැන ටර්ම් ඇන්ඩ් කන්ඩිෂන් වගේක් පෙන්නනවා. පසුව I accept තෝරා පේමන්ට් මෙතඩ් එක තෝරගන්නට ඕන. පහත රූපයේ සඳහන් පරිදි කාඩ් පේමන්ට් තෝරා පොසිට් කරන්නට ඕන. ඔන්න ඔතනදී ඔබගේ ඩෙබිට් හා ක්‍රෙඩිට් එකේ විස්තර ලබා දෙන්නට ඕන. මෙතනදී ඔබගේ කාඩ් පත අයිති බැංකුව ඔබට දිස්වනු ඇත. එතනදී ඔබගේ OTP කේතය වන මොබයිල් නම්බර් එක තෝරා සබ්මිට් කරන්නට ඕන. ඉන්පසු දුරකථනයට OTP කේතය එනවා. ඒ ටයිප් කර කන්ෆර්ම් කරන්නට ඕන. පසුව ගෙවීම් සිදුවී අවසානයේ මෙසේ වෙබ් පිටුවක් ඔබට පෙන්වනවාසේම PDF ෆයිල් එකක් ඩවුන්ලෝඩ් වෙනවා. ඔබේ ගෙවීම් රිසිට් එකක් විදියට. සතියක් අවසානයේ ඔබට තැපෑලෙන් ඔබගේ පොලිස් වාර්තාව ලැබෙනු ඇත. නිවැරදිව මේ සියල්ල සිදු කළහොත් කිසිම වැරද්දක් සිදුවන්නේ නැහැ. අනිත් කාරණය තමයි මේ පොලිස් වාර්තාව ලබා ගැනීම සඳහා මාසකට කලින්වත් ඉල්ලුම් කරන්නට ඕන. මන්දයත් කාර්යක්ෂමතාවය මත කාලය වෙනස් විය හැකි බැවින් කුමක් හෝ ගැටලුවක් ඇතනම් පහත සඳහන් දුරකථන අංකවලට ඇමතුමක් ගන්න. එසේනම් නැවතත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හමු වෙනතුරු
ඔබ සැමට සුවදායක දිවියක් ප්‍රාර්ථනා කරලා නිහඬ වෙනවා ලෝකයෝ විත් සුබේ YouTube channel එකේ.